සර්ගේ අවධානය වෙතටයි. බැසිල්ට වඩානම් රනිල් හොඳයි. හැබැයි සර් ඊළඟ හෙනහුරා නාමල්. සර් රනිල් අගමැති කරනවා කියලා යන කතාව මොකක්ද? ඉස්සෙල්ලා ගියේ බැසිල් හරි රනිල් හරි අගමැති කරනවා කියලා. දැන් යන්නේ රනිල් අගමැති කරනවා කියලා. ඇත්තටම සර් මම නම් ඔය දෙන්නටම කැමති නෑ. හැබැයි සර් බැසිල්ට නම් කොහෙත්ම කැමති නෑ. රනිල්ට කැමතිත් නෑ තමයි. හැබැයි බැසිල්ට වඩානම් රනිල් හොඳයි. ඇත්තටම සර් ජෙප්පොයි සජබෙවුණුයි කියන්නේ ජනවාරි මාසේ රට බංකොලොත් වෙනවා කියලා. අර අනුර කුමාරයි පාටලී හර්ෂයි කැට තියලා ඒ කතාව කියනවා. වැඩේ කියන්නේ අපි කොච්චර නෑ කිව්වත් කවුරුත් ඒක පිළිගන්නේ නෑනේ. ජෙප්පු යමක් කිව්වොත් දැන් අපේ උන්ටත් ඒක තමයි ඇත්ත. ඇත්තටම සර් ඒ කතාවේ ඇත්තක් තියෙනවද? රට ගෙනියන්න බෑ වගේද සර්? ජෙප්පංගේ ඔය කතාවයි මේ දවස්වල රනිල්ගේ හැසිරීමයි එකට අරන් බලනකොට මටත් නිකන් හිතෙනවා සර් යටතේ රනිල් අගමැති වෙයිද කියලා. පහුගිය දවස්වල සජබෙවුන් පාර්ලිමේන්තුව වර්ධනය කරපු වෙලාවේ රනිල් පාර්ලිමේන්තුව ආවා. ඒක හොඳයි සර්. ඇරිත් මිනිහා විපක්ෂ නෙවෙයි කියලා කිව්වා. විපක්ෂ නෙවෙයි නම් ඉතින් ආණ්ඩු පක්ෂනේ. සර් රනිල් එහෙම කියනකොට අර ජොනි නැගිටලා කියනවා ඔබතුමා තමයි විපක්ෂ නායකයා කියලා. අයියෝ ජොනිල නම් කට ඇරියොත් ගම කනවා. රනිල් කියනවා මම විපක්ෂ නෙවෙයි කියලා. ජොනි කියනවා රනිල් විපක්ෂ නායකයා කියලා. ඊළඟට අර වාසු මිනිහටත් රනිල් එක්ක තියෙන්නේ සංසාරගත වෛරයක්. රනිල් නැගිට්ටොත් අනිත් පැත්තෙන් වාසු නැගිටිනවමයි. මතක නිසා එකපාරක් වාසු රනිල්ට කියපු වචනේ. හැබැයි සර් අගමැතිකම රනිල්ට දුන්නත් බැසිල්ට නම් දෙන්න එපා. වෙන කවුරුත් නැද්ද සර් ඕක දෙන්න ඇතුලේ කෙනෙක්? දිනේෂ් හොඳ වුණාට පතෝල නේද සර්? සර් හැබැයි ඩලස් වගේ නම් ඊට වැඩිය හොඳයි. ඒත් ඉතින් ජාත්‍යන්තර පිළිගැනීමක් නෑනේ. සර් රනිල්ට නම් ඒක තියෙනවා. සර් ජාතික ආණ්ඩුවට ගිහිල්ලා රනිල්ට ආර්ථිකය හසුරවන්න දෙන්නද හදන්නේ? සර් මේ යන විදිහට තව ගොඩක් දුර යන්න නම් බෑ වගේ. මොකක් හරි කරන්න වෙනවා. නැත්තම් සර් මිනිස්සු පාරට එන්න බැරි නෑ. කොහොම හරි ඉන්දියාව ඩොලර් බිලියන 1.5ක් දෙන්න එකඟ වෙලාලු. ඒත් ඉතින් සර් අපට මාස 3-4කට වඩා ඒකෙන් බෑ. ඒ නිසා මොකක් හරි උත්තරයක් ඕනේ. දැන් සර් ආර්ථිකය හදන්න බැසිල්ට බෑ කියලා නම් ෂුවර්. සර් තවමත් බැසිල් විශ්වාස කරනව නම් ඒක මිරිඟුවක්. ඇත්තටම සර් ඊට වඩා නම් රනිල් හොඳයි. මම සර් එහෙම කියන්නේ නිකන් නෙවෙයි. මොකද සර් දැන් අපිට ජාත්‍යන්තර ආධාර උපකාර නැතුව යන්න බෑ. ඇත්තටම සර් බැසිල් වගේ කෙනෙකුට ඇති ජාත්‍යන්තර පිළිගැනීමකුත් නෑ. එයා බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නම මිස්ටර් 10% කියලා. ඊළඟට ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කැමති නැත්තෙත් බැසිල් උනේද සර්? පීබීත් කැමති නෑ. බැසිල් ගාව තියෙන්නේ පීබීගේ මතය. එයාලා ගොඩක් කැමති රට රටවල් වලින් ණය ගන්න. එතන එයාලට ලාභ ඇති. හැබැයි සර් ඒ රටට ගැටි වෙනවා. දැන් සර් අපි මේ පැටලිලා තියෙන චීන ඉන්දියා ණය උගුල තරම සර්ටත් තේරෙනවා ඇතිනේ. සර් ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ගියහම කොන්දේසි වැඩි වුණාට රට කාටවත් ගැටි නෑ. ඒක නිසා සර් මමත් කැමති ඔය රනිල් කියන උත්තරයට. අපිට සර් දැන් IMF යන්නම වෙනවා. ගිහින් අවුරුදු දෙකකට ණය ප්‍රතිව්‍යුහගත කරගත්තොත් සර්ට නිදහසේ ඒ අවුරුදු දෙක අස්සේ ගේමක් ගහන්න පුළුවන්. හැබැයි සර් බැසිල් එක්ක නම් ණය ප්‍රතිව්‍යුහගත කරගෙන වැඩක් නෑ. ඊට පස්සේ ඒ අවුරුදු දෙක අස්සේ මිනිහා සේරම මිනිහාගේ නමට ප්‍රතිව්‍යුහගත කරගනී. අනික සර් රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීමකුත් තියෙනවා. ඊළඟට සර් රනිල්ගේ ජෙනුවින් ඉංග්ලිෂ් බැසිල්ගේ බ්‍රෝකන් ඉංග්ලිෂ් වගේ නෙවෙයි. බැසිල් ආර්ථිකය ගැන කරපු ඉංග්‍රීසි ඉන්ටර්වියු එකක් බැලුවා. අයියෝ සර් ලැජ්ජාව බෑ. සර් ඒක දැකලා මට නෂ්ට කූචල් වුණා. අනික සර් රනිල්ට ජාත්‍යන්තර වශයෙන් හොර නමක් ගෑවිලා නෑ. බැසිල් ගැන ඉතින් මම සර්ට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. අපි මොකටද සර් උඩ බලාගෙන කෙල ගහගන්නේ? මෙතනදි රනිල් අගමැති කළොත් තව චාන්ස් එකක් තියෙනවා. බැසිල් වාටියට විසි වෙනවා. රනිල් ආර්ථිකය හැදුවොත් ඒ වාටිය සර්ටත් වෙනවා. හැබැයි සර් විමල්ට වාසුට එහෙම කැබිනට් එකේ ඉන්න පුළුවන් වෙයිද මන්ද රනිල් එක්ක? එක අතකට දැන් ඒව ගණන් ගන්න හොඳත් නෑ. දේශපාලනයේ සදාකාලික හතුර නෑ කියනවනේ සර්. ඔතනදි සර් බැසිල් වාටියට විසි වුණාට තව ඇණයක් ඇතුළට කඩා වැටෙනවා ෂුවර්. ඒ නාමල් සර් රනිල්ගේ මහින්දගේ තියෙන්නේ බුදු පිට එකක්නේ. ඒක හරහා මහින්ද නාමල්ට පාර කපනවා. එතකොට සර් බැසිල්ට නාමල් එක්ක ෆයිට් කරන්න වෙනවා. සර් එතකොට බැසිල්ගේ ග්‍රහණයෙන් නිදහස්. හැබැයි සර් සර් 2024 සර්ට ඉතුරු කරගන්න ඕනි. ඔතෙන්ට නාමල් පනින්න බැරි නෑ ඊළඟ හෙන උරා විදියට. ඔතන තව දෙයක් තියෙනවා.
රනිල් දැන් ඉස්සර වගේ නෙවෙයි ලද දෙයින් සතුටු වෙන මිනිහෙක්. අගමැති රනිල්ට ඡන්දෙන් මන්ත්‍රීකමක් නැති වුණා. යන්තම් ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්න මන්ත්‍රීකම ආය ලැබුණා. ඉතින් මිනිහට අගමැතිකම දුන්නොත් මිනිහා ඒකට උපරිම සාධාරණය කරයි කියලා හිතෙනවා. ආය මිනිහට චාන්ස් එකක් එයි කියලා මිනිහා හිතන්නේ නැහැ. රනිල්ටත් දැන් හොඳටම වයසයිනෙ සර්. ඔන්න සර් හරියට අදින්න පුළුවන් නම් නියම ඉත්තා. එහෙනම් සර් අදට ඔච්චරයි. නීට අවංක බයියා.